අපි දැන් යනවා නැත්නම් අපි කොට එංගලන්තෙට පාරේ උඩ තට්ටු ඉඳන් පන්නට බැස්සම එංගලන්තෙට යන්නේ. අපි දැන් එංගලන්තෙට ගිහිල්ලා ඉන්නේ බබ්. මම කිව්වා wow. Hi ළමයි, welcome back to my YouTube channel. ඉතින් කොහමද? ගොඩ කාලෙකින් බ්ලොග් එකක් කරගෙන ආවෙ නැහැ. එඩිට් කරන්න කම්මැලි නිසා. ආයි එහෙම වෙන්නේ. එක දිගට වීඩියෝස් අරන් එන්නම්. අද මම තවත් ෂෝ එකකට මගේ ඩාන්සින් ගෲප් එක අරගෙන ගිය විදිහ, අපි එහෙදි ලෑස්ති වෙන විදිහ තමයි මේ බ්ලොග් එකෙන් අරගෙන එන්නේ. උදේම ප්‍රැක්ටිස් දාලා මේ ෆන්ක්ෂන් එක නයිට් ෆන්ක්ෂන් එකක්. අපි උදේම පොඩ්ඩක් අපේ අයිටම් ටික බලා ගන්නවා. මොකද රිහර්සල් කරන්න වෙනම ටයිම් එකක් අපිට තිබුණේ නැහැ. හරි. ඉතින් මම මේක සවුන්ඩ් කට් කරලා දාන්නේ මොකද නැත්නම් කොපිරයිට් වදින නිසා. අද මේ ෂෝ එකට යන්නේ සුලක්ෂණී, ඉසුරි අක්කා, ඊළඟට අපේ තරුෂි, මම සහ මිනුලි. අපේ ගෲප් එකට තව අලුත් එක්කෙනෙක් එකතු වුණා. එයා මෙතන නැහැ. එයාත් යනවා. මිනුලිත් මෙතන නැහැ. අපි මේකප් කරන්න ලෑස්ති වෙලා ඉක්මනටම ලෑස්ති වුණා. මොකද ෂෝ එකට යන්න දැන් පරක් වෙලා තියෙන නිසා. මට මුකුත් රෙකෝඩ් කරන්න බැරි වුණා. මොකද අපි පරක් වෙලා හිටපු නිසා. මේක පේන්නේ නැහැ. තරුෂි හයි. ඉතින් අපි ගන්න ගොන් අත. දැන් අපි ඇවිත් ඉන්නේ නිට්ටම්බුව පාරෝ හෝටල් එකට. කායිකේ ගිහිල්ලා බඩු ටික බාගෙන අපි දැන් මේ රූම් එක ගාවට තමයි යන්න හදන්නේ. කොහොම හරි එතන ඉන්න අපිට වැඩේ කතා කරලා දුන්න කස්ටමර් එක කතා කරගෙන එයාගෙන් අහලා රූම් එකේ කීයේ කරගෙන නිකන් මේගොල්ල පොඩ්ඩක් මම මෙතන තිබ්බා. ඊළඟට අපි බෑග් ටිකක් අරගෙන රූම් එකට ගියා. ඔයාලට පේනව ඇති අපි ෆස්ට් අයිටම් එක දාන්න රෙඩි වෙලත් ඉවරයි ළමයි. මට වීඩියෝස් මුකුත්ම ගන්න බැරි වුණා පරක් වෙලා නිසා. අපේ ගෲප් එක මේ ග්‍රූම්ගේ යාළුවෙක් තමයි අපිව ගෙන්නුවේ එයාට සර්ප්‍රයිස් එකක් විදිහට. ඉසුරිට මොකද්ද වෙලා තියෙන්නේ ඉසුරියක්? හට අරින් නැතුව කතා කරන්න ඇති ඉසුරියක් අක්කා. එයා වෙන්නේ නම් මේක අසලින් ගෙන්න. ඉන්නේ බබ්. වැඩි හොට්. හොට් කයිද බා මේක ඇතුලේ. ඔව්. ට්‍රැක් එක දැන් අපි සින්දුවක් දාලා නටමුද මෙතන? අපි රෙඩි වෙලා ටිකක් වෙලා හිටියා. මොකද කපල් එක යන චුට්ටක් පරක් වුණ නිසා. ඊළඟට අපි අපේ ෆස්ට් අයිටම් එක කපල් එක ඉස්සරහට ගිහින් ලස්සනට කරා. සවුන්ඩ්ස් තියන්න බෑ ළමයි, කොපිරයිට් වදිනවා. ඒ නිසා මම සවුන්ඩ්ස් ඕෆ් කරනවා. ෆස්ට් අයිටම් එක ඉවර කරලා මේ සෙකන්ඩ් අයිටම් එකට අපි රෙඩි වෙන ගමන්
අපි සමනෙන් අයිටමයක් ඉවර කරහම ඉවර කරපු අයිටමගේ කොස්ටියම්ස් ටික පැක් කරගන්න ට්‍රීට්මන්ට් ගෙදර යන්න පුළුවන් ඉවරුණ ගමන්. හරි, අපි සෙකන්ඩ් අයිටම් එකත් මේ විදිහට දැම්මා. මං ඔයාලට කියන්න හිටියේ අපේ ඩාන්සින් ගෲප් එක ගැන දන්න හැනේ. අපි IMK ඩාන්සින් ගෲප්. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ඕනම උත්සව අවස්ථාවක් වර්ණවත් කරගන්න අපිව කන්ටැක්ට් කරගන්න. හරි, ඒකත් ඉවරයි. අපි දැන් මේ අපේ තුන්වෙනි අයිටම් එක දාන්න තමයි රෙඩි වෙන්නේ. මේක ටිකක් රොමෑන්ටික් සොන් එකක්. කියන මං හිතනවා ඒක රොමෑන්ටික් ඇති කියලා. ඒ අස්සේ අපේ ඉස්සරියක්කට ඔළුවේ කැක්කුමකුත් හැදිලා. ඉතින් මට මෙන්න මෙතන ඉඳලා මේ වීඩියෝස් වල يعني ඉෆෙක්ට් දාලා එඩිට් කරන්න කලර් බැලන්ස් කරන්න බැරි වුණා. ඕන් නෑ නේද ලස්සන තියෙන. ඉතින් ඒ නිසාම තිබ්බාවේ. දැන් අපි මේකට රෙඩි වෙලාත් සමනේ ටික වෙලාවක් හිටියා. මොකද මේ වෙඩින් එක අපේ ගමේ කට්ටියකගේම ෆන්ක්ෂන් එකක්. ඉතින් ඒ නිසා කිසි ප්‍රශ්නයක් නෑ. අපිට ලස්සනට වැඩේ කරගන්න පුළුවන්. කිසිම කම්ප්ලේන් එකක් නැතුව නිදහසේ. හොඳම වැඩේ කියන්නේ ළමයි. මේක තමයි ලස්සනම අයිටම් එක. ඒ වුණාට මට වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වුණා මේකේ. ඒක තමයි අවුල. සුපුරුදු කරින් ෆයින් කියන ඉවරයි. දැන් අපි මේ රෙඩි වෙන්නේ අපේ ලාස්ට් අයිටම් එකට. අන්තිම එක. ඒ අස්සේ අර ළමයා ඇඳුම් හදනවා. අපිට බඩිකින් තිබ්බා ළමයි. මේ වගේ කලර් බැලන්ස් කරන්න බැරුණා එකට සෝරි. ගොඩක් කාලෙකින් බ්ලොග් එකක් කරන් ඉන්නේ නිසා ඇත්තට හිතුවේ නෑ මම ඉක්මනටම එඩිට් කරලා දාන්න ඕන නිසා වුණා දැම්මා. මෙතනදී අපේ කොස්ටියුම් එකේ පොඩි වෙනසක් වෙලා තියෙනවා. ඒගොල්ලන්ට පේන්නේ නැහැ. ඒ නිසා කමන්නේ. හරි, මේ අපේ ලාස්ට් අයිටම් එක. ඒ කියන්නේ ස්කර්ට් ඩාන්ස් එකක් තමයි අපි අන්තිමට කරන්නේ. සාමාන්‍යයෙන් අපි අයිටම් එක අයිටම්ස් ටික ඇරේන්ජ් කරගෙන තියෙන්නේ පෝජෙක්ට් එක ට්‍රැඩිෂනල් විදිහට. ඊළඟ ඇක්ට් එක ඉස්සර කාලේ ඉන්න කට්ටියට කියන අපේ ක්‍රවුඩ් එක 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 විදිහයිනේ. අපි දන්නේ නියු ජෙනරේෂන් එකේ සොන්ග්ස් වලට කැමතිද කියලා. ඒ නිසා ඉස්සර කාලයට ගැලපෙන විදිහට එකක්, ඊළඟට නියු ජෙනරේෂන් එකට ගැලපෙන විදිහට තව සොන් එකක්, කපල් එක රොමෑන්ටික් මූඩ් එකකට අරගෙන යන රොමෑන්ටික් ෆීල් එකක් දෙන අයිටම් එකක් සහ ට්‍රෙඩිෂනල් අයිටම් එක විදිහට තමයි අපි අයිටම් ටික ඇරේන්ජ් කරගන්නේ. මොකද ඒකට එකින් එකට වෙනස් බලන් ඉද්දි ඒකාකාරීභාවයක් නැති නිසා ෆන්ක්ෂන් එක ලස්සනටම කරගන්න පුළුවන් ඒගොල්ලොන්ට. ඒ අයිටම් ටිකට අමතරව ඔයගොල්ලන්ට කැමති, ඒ කියන්නේ අපිව කන්ටැක්ට් කරගන්නව නම්, ඔයගොල්ලොන් කැමති සොන් එකක් මොකක් හරි තියෙනවා නම්, ඔයාලට කැමති විදිහට කස්ටමයිස් කරලා දෙන්නත් අපි සූදානමින් ඉන්නවා. අයිටම් ටික ඉවර වුණාට පස්සේ අපි ඉක්මනටම අපේ කොස්චියුම් එක චේන්ජ් කරගන්නවා. ඊළඟට අපේ ලැගේජස් ඔක්කොම පැක් කරගත්තට පස්සේ අපි කෑම කන්න තමයි මේ යන්න හදන්නේ. ඔක්කොම අපි පැක් කරගත්තට පස්සේ තමයි කෑමට යන්නේ. මොකද ඒකට ආවගමම සිංහල ගෙදරින් තියෙන නිසා.
මං මගේ බෑග් එක ලස්සනට පැක් කරගන්නවා. මොකද එකින් එක 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 පවුච් වලට දාලා එතකොට මට පුළුවන් ලේසියෙන් බඩු හොයාගන්න. ඒ නිසා මම සමන ෂෝක් කරියද්දි එක එක පවුචස් වලට අවශ්‍ය විදිහට බඩු පැක් කරගන්නවා. මං දවසට ඒ බෑග් එක කොහොමද ඇරේන්ජ් කරගන්නේ කියලා වෙනම බ්ලොග් එකකින් අරගෙන එන්න. දැක්කද ඔයාලා ලස්සන කෙල්ල දෙන්නෙක් ඉන්නවා? අපේ අම්මයි නැන්දයි. අම්මව මන් තමයි ලෑස්ති කරේ. දැක්කද ලස්සනයිද බලන්නකෝ. මං ඔයාට කිව්වනේ මේක ගමේ කෙනෙක්ගේ ෆන්ක්ෂන් එකක් කියලා. ඉතින් ඒ නිසා තමයි ඔය අපේ ගමේ අංකල්ලා මාත් එක්ක කතා කරන්නේ. කියන්නනේ මේක ප්ලේ කරන බෑන්ඩ් එක අපේ අයියගේ කැනනෙන්නගේ පුතා සාරේන්ජ් බෑන්ඩ් එක තමයි ප්ලේ කරේ. මට මේ වගේ සවුන්ඩ්ස් දාන්න විදිහක් නැහැ නේ ළමයි, කොපිරයිට් වදී කියලා බයයි. ඒ නිසා මම ඒක අයින් කරන්නේ. ඇත්තටම සුලක්ෂණිත් එක්ක මරුවා. මෙයත් එක්ක සමනේ මාරම ෆනි. ඒ කියන්නේ ෆන්ෂන් එකට ගියාම ආතල් එකේ ඉන්නවලන් එයත් එක්ක ගියාම. අපේ අම්ම සාමාන්‍යයෙන් කිසිම ෆන්ක්ෂන් එකක ඩාන්ස් කරන්නේ නැහැ. මං එදා බලෙන් අඬ ගහලා පොඩ්ඩක් ඩාන්ස් කරා. නිකමට වගේ ආ සාමාන්‍යයෙන් ඩාන්ස් කරන්නේ නැහැ. අපිත් ඩාන්ස් කරන්නේ නැහැ ළමයි. හරිද මේ අපිට කියලා තිබ්බ අපේ ගමේ කෙනෙක්ගේ ෆන්ක්ෂන් එකක් නිසා තමයි මෙහෙම හැසිරෙන්නේ. නැත්තම් එහෙම මේ අනේ ෆන්ක්ෂන් එකේ ඩාන්ස් කර කර දඟලන්නේ නැහැ. හරිද? රංගන ඉවරයි. දැන් අපි ෆොටෝස් ගහලා ඊළඟට කරේ ගෙදර එන එක.
ඉතින් මගේ චැනලක සබස්ක්‍රයිබ් කළ නැත්නම් දැන්ම සබස්ක්‍රයිබ් කරලා මතක් කරලා පහළ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. හරි, ඉතින් අදට මගේ බ්ලොග් එක මෙතනින් ඉවරයි. ඉක්මනටම නාගදීප බ්ලොග් එකේ දෙවෙනි කාලගෙන ඉන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. Bye.